හැම දිනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දිනාට. ඉතින් මම SL Health විද්‍යාලිකාව අදත් මම ඔයාලට අරන් එනවා අලුත් දෙයක්. ඉතින් මම හදන්න යන්නේ අද කැරට් ගලන් කාලේ බීට්රූට් එකෙන් රයිස් එකක්. ඉතින් මම පොඩි බීට්රූට් වල දෙකක් මෙන්න මේ විදිහට හිනේ රෝල කපා ගන්න ඕනේ. ජූලියන් හරිද මේකට කියනවා ජූලියන් කියලා මේවාගේ හිනේ කපා ගන්න. ඒ වගේම මේ තියෙන්නේ ලුණු. ලුණු ගෙඩියක් සුදු සුදු පාට ලුණු ගෙඩිය තමයි මම ගත්තේ. වලට කැපිලි ලුණු ගියක් දාගන්න පුළුවන්. කරපිංච පොඩ්ඩක් එකතු කරගන්නවා. තෙල් තෙහෙඳි දෙකක් එකතු කරගත්තා මම මේසෙහිදී. ඒ වගේම කුරුඳු පුදු කෑල්ල කරමෙට තුන අතර ලුණු කුඩු ස්වල්පයක් මෙතන තියෙනවා. බාස්පති මම අරන් තියෙනවා. ඕන සම්බ කැමති එක මේකට ගන්න පුළුවන්. හරිද? ඉතින් ඇත්තටම හරිම රසයි මේ රයිස් එක. මේ බත් එක හරිම රසයි. ශ්‍රේණිකව හදාගන්න පුළුවන්. බීට්ලයක් මම බීට්ලයක් තිබුණා ඇති වලට මෙතන තියෙන්නේ. මම පොඩි අලදයක් කරන් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක එකාලේක ප්‍රමාණය තමයි මේ ලුකුවට ගත්තොත් ලුකු එකාලේක ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි යමු මේක හැදුවයි පස්සේ වෑංජන මුකුත් ඕනේ. ෆ්‍රයිඩ් රයිස් එක වගේ ඇත්තටම කන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. මම වලඳක් ලිපේ තිබ්බා. හරිද? දැන් මම දාගන්න තෙල් ටික. ඔගොල්ලන්ට මේකට බටර් යූස් කරන්නත් පුළුවන්. කැමති නම් බටර් දාගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකට ලුණු ටික. මම දැන් පොඩි දෙයක් කරන්නම් තියෙනවා. ඔයාලා ගනිවාරෙන් දුරුම් ටික ටික මේකට එකතු කරගන්න අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මම සුදුළු ටික එකතු කරගන්නවා. මට පේන ඇති මම ඉඟුරු පොඩ්ඩකුත් එකතු කරගන්නවා මේකට. දැන් මේ ටික ඔක්කොම ගවුම් පාරට ආව ටික. හරිද? දැන් මම එනසල් එක දෙකයි දෙක තුනක් එවැගේම කුරුදු පුදු කැල්ලත් එකතු කරගන්නවා. දැන් අපි කරපිංචි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ බීට්රූට් එක කෙලින්ම මේකට එකතු කරනවා. ලස්සන වර්ණයක් එක්ක ලස්සන පාටකට ලස්සන බත්යක් ඔයාලට හම්බෙනවා. මේකේ මම වතුර කෝප්ප තුනක් අරන් තියනවා මෙතන. ඔයාලට වතුර පෙන්වන්නේ නැහැ මම ඉස්සෙල්ලා. වතුර කෝප්ප තුනක් අරන් තියනවා. මම හාල් වල වතුර තියෙන ගාන වලට මම පෙන්වනවා. අතේ මෙන්න බාස්පති වල තියෙනවා. මේ ඇඟිල්ල පුරුක ගාන තමයි තියන්නේ. දැන් මම මේ හාල් ටික මේකට එකතු කරගන්නවා. අපි ලුණු ටික එකතු කරගමු. අපේ රසායනය. ඊට පස්සේ දැන් වතුර ටික එකතු කරගන්න මේකට. හාල් එක වැහෙන නොකෙන ගානට තමයි වතුර තියන්න ඕනේ බාස්මතී වලට. හරිද? මොකද මේ බාස්මතී කියන එක බෙරි වෙනවා. දැන් බලන්න මෙන්න වතුර මෙන්න මේ ප්‍රමාණයට වතුර තියෙනවා. මේ ඇඟිල්ලේ මේ මගේ මේ ගානට වතුර තියෙනවා. දැන් ලස්සන බත් එකක් විනාඩි 20කින් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේක ඉදිරියට පස්සේ මම පෙන්වන්නම් කොහොමද කියලා. වහලා තියන්න ලස්සනට කවර් කරලා විනාඩි 20කට පස්සේ මම බත් එක අපි බලමු කොහොමද බත් එක කියලා. මෙන්න බලන්න දැන් අපි අදපු බීට්රූට් රයිස් එක. බලන්න කොහොමද කියලා. බලන්න ලස්සන. මෙන්න බලන්න. ඉතින් බත් එක පෙරන්න මොහොත් නෑ මම ගහන්න කෙලිම හිඳෙන්න. බය නැතුව මේ විදිහට හදලා බලන්න. ඉතින් එහෙමන රසෝ රසයි හරිම සුවඳයි. ගිහිල්ලා එන්න හැමෝටම සුබදාස කියලා ප්‍රාර්ථනා කරනවා. අමතක කරන්න එපා ලයික් කරලා කමෙන්ට් කරලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස කියන්න. ඒක තමයි මට ඔයාලගේ ලබා දෙන ශක්තිය. ඉතින් හැමෝටම සුබම සුබ දවසක් වේවා. නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.